penunu ahasaginiyam pupuru gahana polavaginiyam nekadulu magheli daunu puputura peliyandi jeevite soyana yauvane ඇත්තද කුමාරයාමි? ඔව්. මට ඉතින් ඔය එක එක්කෙනාට වගේ බොරු කියලා පුරුද්දක් නෑනේ. ඔව් දැන් බොරු කිව්වේ? කුමාරිට ආදරේ කිය කිය වෙන කෙල්ල පස්ස යන එක බොරුවක් නෙමේ වෙන්නේ නැති නේද? නයින්සා සම්බත් එක්ක කතා කරේ නෑ. මම කතා කරේ කුමාරිත් එක්ක. උඹ යන්නේ යනවා ආදරේ ආදරේ කී කී ඇවිල්ලා බොරු වලට රැවටුන කාලේ ඉවරයි. දැන් මම යනවා.
මං යන්න කියලා. අයිය තවනේදී. තේ ටිකක් අත. නෑ එපා ඔන්නේ. මං යනින් ගමු බොන්න. මේ මනස එක්ක මං ගෙවන්නේ කර්මයක්. මට මේවා කියන්න කවුරුත් නෑ. කියන්න බං ආගෙන ඉන්න. මේ මිනිස්සයා මාව රවට්ටන කසාද වැන්දි. ඔයාට තේරෙන්නේ නැතිනේ. මං ලෝක ලැජ්ජාවට බය මෙහෙම ජීවත් වෙන්නේ. තේරෙන්නේ. අඩු තේරි. තව ටික දවසක් යනකොට. හැමෝම බලන්නේ මට වඳ ගෑනි කියලා. මං උදේ පාන්දර නැගිටින ගෑණි. නැගිටිටකම මට කහට එක ඕනේ. අම්මේ පුළුවන් විදියට හදාගන්න. මාගරත් නෑ. ඔබ මොනවද කියන්න කරේ? මම මොනා කරන්නද? මම මේ මෙතෙන්ට පිටින් ආපු ගෑණි. ආපු නෙවෙයි. උඹලා ගෙනල්ලා දැම්ම ගෑණි. දැන් උඹ කියහන්කො මට මොකටද මම මෙතෙන්ට ගෙනාවේ කියලා? පොඩ්ඩක් ඇහැපිය වුණා. ඇහැරිලා බලනකොට මේ ගෑණි නැහැ. මුදේ පැනලා ගින්වත්ද කියලා. ඒ පාර පොල්ලකුත් තරන් ගියා පාරට. පැනලා ගියාට යන්න මම මේකේ පාරවල් දන්නවද? උඹලා එක්කෝ මාව ගෙදරට ගිහිල්ලා දාපල්. එහෙම නැත්තම් ගෙදර ඉන්නව මගේ කොල්ලා. ඌව මෙතෙන්ට ගෙනල්ලා දාලා හාල් සිල්ලර තුන පහ ටිකක් ගෙනල්ලා දීපල්. මං ඌත් එක්ක උයාගෙන කාලෙ මෙතන ජීවත් වෙන්නේ. බලන්නකෝ මල්ලි. ඔව්. අරගලේ කරා කියලා කොල්ලව ඇතුළට දාලා තියෙන්නේ. පුද්ගලික තරහා. ඔව් ඔව්. හා. හරි හරි. හරි. එහෙනම් එහෙම බලන්නම්කෝ. මොකද කියන්නේ ලොකු මාමා? ලොකු මාමා කියන්නේ උසාවි නියෝගය බලලා තමයි කරන දේක් කරන්න තියෙන්නේ කියලා. ඒකත් එහෙමද? වලේසි නෑ. උඩ දාගෙන අරගල කරන්න යනකොට ව හිතන්න තිබ්බා. මේක මේ අරගලෙ හින්දා වෙච්ච දෙයක් නෙවෙයි ඇන්ටි. පුද්ගලික පලි ගැනීම. ඔව්. මේක අර පොලිස් කාර්යාලයේ වැඩක් අම්මේ. මේ ඔය පොලිස් කාර්යාලයේ පවුල උඹේ යාළුවා නේද? යාළුවෙක් නම් තමයි. හැබැයි ශාමලිය අක්කා කියන දේ ඌ අහන්නේ නෑ. උමහා අමුතු මිනිහේ. උගේ මූණ හැටි බලන්නකෝනේ. ඌ හිනාවක් දෙන්නේ. ඔව් මහා නුහුගුණේකේ. මං දෙන්නම් කෝකට හොඳ වැඩක්. මේ 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 උඹලා ගේම් කරන්න යන්න ඕනේ නෑ. ඌ ඇවිල්ලා ලයිසන් තියෙන චණ්ඩි. අපිට පුළුවන් තුන් එක හැප්පෙන්න. ඉතින් එහෙම කියලා ඌට බය ඉන්න පුළුවන් දෙන්නේ. උඹලා මුකුත් කරන්න යන්න ඕනේ නෑ. මං අමරන්න කොහොඳ අමරilla. වවුල් පිටින් පාරට වැටෙන්න. Thank you.
Good morning, Nangi. Good morning, Akke. Cigarette gan dakke na? Palle ka kar cigarette bana? Me, na Akke. Me hoya ga venne. Me, mangi na kudar me palle ha padi pele me kollo tika cigarette bibi hiti. Almeda hiti na? Hitiya. හැබැයි ඒ කොල්ලෝ ටික හිටිය මේ පඩිපලේ අල්මේදා අංකලට පල්ලෙහා. අල්මේදා මට ප්‍රොපෝසල් එකක් ගෙනාවා. ට දෙන්න හිතුණා සිරප්පු ගලවලා දෙකක්. පව් අල්මේදා අංක. පව් තමයි. මිනිස්සු වයසට හරියන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. අක්කේ මේ අල්මේදා අංකල්ගේ වයිෆ් දාල ගිහිල්ලා නේද? ඔයා දන්නවද අල්මේද කාවද කසාද බදලා හිටියේ කියලා? නෑනේ. චිත්‍රපට නිලිය. ෂා. මේ එහෙනම් යා ලස්සන ඇති නේද? මාර ලස්සනයි. එතකොට ඇයි ආව දාලා ගිහින් තියන්නේ? අල්මේද ඉසර හොඳ රාජ නිලධාරියෙක්. මිනිහර 365 දවසෙම රස්සාව ඇරෙන්න පවුල ගැන බලන්න වෙලාවක් තිබ්බේ. පව්වනේ වයිෆ් දාලා ගියාට පස්සේ මිනිහා ෆ්ලැට් එකේ ගෑනු පරිසම් කරන්න පටන් ගත්තා. ඒ උනාට ඉතින් මට නම් ඔය හම්බ වෙච්ච අනිත් පිරිමි ඔක්කොටම වැඩිය අල්මේදාංක ලවංකයි. ඔව් අවංකයි. ඒකනේ පත්‍රේ හිලක් හදාගෙන යන්නේ ගෑනු දිහා බල බල ඉන්න හිලෙන්. මම යනවා කේ මට මහන්සි. සල්ලි බෑග් එක තියෙන්නේ උබලා ගාව කියලා. තියනවා නම් ගනින්නකො. කම් බබා පාට් දාන්න එපා. උඹේ ගෑණි ගෑණිගේ අම්මයි අල්ලන් ගියේ මේ දඹදිව වන්දනාවට. ඈ? ඒක අල්ලගෙන ගිය උන්ගෙන් අහපන්. වන්දනනවද යකෝ? මේ උන්ගෙන් අහන්න දෙයක්. උන්ට වඩා අපි දන්න. උන්ගෙන් උඹට තියෙන තර්ජන තවත් වැඩි කරගන්නවද? බොයි සල්ලි බෑග් එක අපිට දීලා අපිත් එක්ක එකතු වෙමු. ඔබේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් අපිට. උඹලත් එක්ක එකතු වෙන්න මං. උඹලගේ ජරා වැඩවලට එකතු වෙලා අතේ ලේ ගා ගන්න මං කැමති නෑ. කුණු ඇදලා කීයක් හරි අම්බු කරන එක නම්බුයි යකෝ. නම්බුයි. නම්බුයි. නම්බෝ බම්බුව යකෝ තෝ ජීවත් වෙලා හිටියොත් තමයි තොට නම්බු හරි ලැබෙන්නේ. උඹ හොයාගෙන අනිවාර්යෙන් උඹට ගේමත් යනවා. අපිට පුළුවන් උඹව ආරක්ෂා කරන්න. ඩීල් එක මෙච්චරයි. ඔය සල්ලි බෑග් එකෙන් භාගයක් අපිට දීපන්. අපි උඹව ආරක්ෂා කරන්න. මංගව සල්ලි නෑ යකෝ. මොකට මේම කතා කරලා හරියන්නේ නැහැ අපි අයියේ. බාසද උඹේ මූණේ ලස්සන කැටයමක් කොටා ගන්න. මූණේ කැටයම කොටපන්. උඹේ මහයි කාවේ. යකෝ! ඒ තුකේ කටවැඩි. හලෝ ඉමාය. හලෝ කොයි දාලෝ ඉටි මෙච්චර දවස්? මං ඉටිය තැන ඇව්වා නම් ඔයා උඩ තට්ටුවෙන් බිමට පයින්නෝ. ඇයි? මොකද උනේ? මට අර පොලිස්කාරය හම්බුණානේ. ඉතින්
මිනිහට අයර එකක් යන්න ඕනේ කියලා නැග්ග කාරකට. පස්සේ මිනිහට පඩියම්බ වෙච්ච කතාවක් කියලා මිනිහට බොණ්ඩ ඕනේ කියලා කිව්වා. හරි. ඉතින් මොකද බෙව්වා? පිස්සුදනේ මම බිව්වේ නැහැ. ඒ මිනිහා බොණ්ඩ ගත්තා. පස්සේ ටිකක් වෙලා යනකොට කිව්වා මිනිහට ගෙදර යන්න බෑ කියලා තනියෙන්. යාළුවෙක් එක ගියොත් ගෙදර ගෑණි බයින් නැහැ කියලා කිව්වා. ඉතින් සල්ලි බෑග් එක තියාගෙන ආයෙත් ගෙදර ගියාද? නෑ නෑ මම මගහැරලා එන්න තමයි හැදුවේ. පස්සේ ඉතින් මම මිනිහව දාලෙන්න කියලා ගෙදර ගියා. ඉතින් ඉතින් ගෑණි දැන් ගෙදර ගියාට පස්සේ ගෑණි මිනිහ දෙන්නම එකතු වෙලා කියන්න ගත්තා දැන් නම් ධර්මන් යන්න එපා ඉන්නේ කියලා. ඉතින් හිටියද? උදේ මොනව කරන්නද මේ මායා? ගෑණි මිනිහ දෙන්නම කියනකොට ඉතින් මගහැරලෙන්න බෑනේ. ඊට පස්සේ ඉතින් මං හිටියා. ධර්මන් ඔයාට අමතක වුණාද ඒ මිනිහා පොලිස් කාරයෙක් කියලා? අනිතික ඒ මිනිහා නේනම් මේ ෆ්ලැට් එකට ආවේ මේ කේස් එක ගෙන හොයාගෙන. හරි හරි ඒ සේරම මතකයි. හැබැයි ඉතින් ඒ ගෑණිත් මට කියනකොට යන්න එපා කියලා මං කොහොමද යන්නේ? මං ඉතින් හිටියා. දැන් කොසල්ලි බෑගෙන්? හරි හරි ඒක දිනනවා. මේ ආයෙනම් ඔය වගේ වැඩ කරලා කරුණා කරලා මට කෝල් කරන්න එපා. හරි. සද්ද අඩුවෙන් දාගෙන බලපන්. සද්ද අඩු කර හංගම. අම්මා කොහෙද දන්නේ? දන්නවා ඉතින් මං ඉන්න තැනක එක්කන් එනවනේ. අම්මත් නෑ අක්කත් නෑ එපා එනවා. ටික දවසකින් මාත් නේ. හේ අයියා කොහෙද? තද නෙවේ. මාත් එක්ක ගේමක් තියෙනවා නේද? මාත් එක්ක කතා කරලා විසඳ ගන්න ඕනේ. තුන් පිට යවන්නේ කොන්දක් නැති ඉඳන්නේ. මොකද උඹ කිව්වේ? මේ නෑ අයියේ. ඒක මේ අපේ කතාව. නෑ නෑ. ඒක මම මට කිව්වේ. ඔව්. උඹට තමයි. උඹ ඇරියස් එක තියෙන්නේ මාත් එක්කනේ. ඔබ මොනවද පරේ තෝ කාටද කතා කරන්නේ කියලා? මම උඹ ගැන හොඳට දන්නවා. උඹට වඩා හොඳට දන්නවා. අයියේ මේ අපි යන්කෝ. සේරටම කලින් තමන්ගේ ගෑණියෝ විශ්වාස කරන්න ඉගෙන ගන්න. ඒ කියන්නේ මගේ අයියා වැරස් කරේ තෝද? ඔව් මං තමයි. තෝදා දාලා ඇතුල පරයා.
හැබැයි ඉතින් තව දුරටත් මේ කාර් එකේ සල්ලි බෑග් එක තියාගෙන ඉන්නවා කියන්නේ පට්ට රිස්කි ඕලි. ඒ වුණාට ඉතින් මේ තත් වෙන්න ෆ්ලැට් එකට ගේන්න කොහොමවත් හිතන්නවත් එපා. මේ අපි මේ සල්ලි ටික මාරු කරලා රත්තරන් ගමු. අවශ්‍ය වෙලාවට අපිට විකුණ ගන්න පුළුවන් නේ. ෆ්ලැට් එකේ පාතාල කල්ලියට එළියේ පාතාල කල්ලියේ සෙට් එකක් ඇවිල්ලා ගහලා කියලා තමයි ආරංචිය. එහෙමද? ඕ මොකද්ද සල්ලි බෑග් එකක් හොයන්නලු ඇවිල්ලා තියෙන්නේ කියන්නේ? සල්ලි බෑග් එක? ඕ මේ මොකද මේ බය වෙලා? මොකද්ද වෙලා තියෙන සමන්නේ? යකෝ අපේ පැටියා උස්සලා. පැටියා වරන් ගිහලා. හැරල් කෙවුම් අපේ පැටියා වරන් ගිහලා මේකට වැවිල්ලා.